දවම්සිහනද නම්මස්කාරවේවා බුදුරුවනට සමදාබුදුමි සර නමස්කාරවවා දම්රුවනට සමදා සදகං සරනයාමි නමස්කාරවේවා සගරුවනට සමදා මහ සංගසාරනයාමි නමස්කාරවිවා තුනුරුවනට සමදාති සාරන සාරනයාමිසාදුු සාදුු සාදුු ත් දැන් අප මේ ගත කරන බුද්ධවර්ෂය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පැමෙන් පස්සේ භාවිතාවන වර්ෂයයි. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් නොවන්න ලෝකයේ අන්ත දෙකයි තියන. එකත් කාමසුකල්ලි කානුයෝගී අන්තය අනික අත්තකිලමතාන යෝගී අන්තය මේ අන්ත දෙක බැහැර වූ මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්්‍යෂ්ටාංගික මාර්ගය මේ ලෝකී කිසිවෙකුටත් දැනගන්නස්ොයාගන්න ලැබෙන්නේ නෑ. ඒ ආර්යස්ථාංගික මාර්ගය තුල්ල විතරයි මේ ලෝකයේ මාර්ග පල්ලාබී පහල වුණේ. ඉති මේ නිසා ඒ ආර්ස්ටාංගික මාර්ගය තුල තමයි ලෝක සත්‍රයා සංසාරයෙන් එතරනේ බවසයුර තරණය කළේ. ඇත්ත ෝකයේ කිසිවකට කිසි මගක්තුොටක් නෑ අිට පේනවා බුදුරජාණන් වහන්සගේ ධර්මයේ අතුරුදහන් කරපු ඉන්දියාවේ අද විමුක්ති සොයාගෙන කූටි සංඛ්‍යාද පිරිස් අතරමංවී සිටින අයිරු. ඉතින් උහස දේශනා කරනවා ඒක පුග්ගලෝ බික්කවී ලෝකයේ උපපජ්්‍යමානෝ උපපජ්ජති බහුජන හිතාය බෞජන සුකාය ලෝකානුකම්පායි අත්තා හිතාය සුකාය දේව මනුස්සානම් කතමෝ ඒක පුද්ගලෝ තතාගතුූ අරහන් සම්මා සම්බුද්ධෝ. මහනෙනි මේ ලෝකයෙහි එකම පුද්ගලයක් පහළ වෙනවා බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සුව පිණිස ලෝකයා කෙරෙහි අනුකම්පා පිණිස ලෝකයාට දෙවිමිනිසුන්ට හිතසුව යහපත සේතසාන්තියේ පිණිස ඒ කවරක්දත් තතාගත අරහත් සම්මා සම්බු දුරජාණන් වහන්සේය ඒක පුදග්ගලස්ස භික්කවේ පාතු භාවෝ දුල්ලබෝලෝ කස්මිින් කතමස් සේක පුග්ගලස්ස තතාාගතස්ස අරහතු සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහනන එක පුද්ගලයකුගේ පහලවීම මේ ලෝකයෙහි අතිශසයින්ම දුර්ලभයි කවර පුද්ගලයකුගේ දෙයත් තතාගතාරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේය. ඒක පුද්ගලෝ භික්හවේ ලෝකේ උපජ්්‍යමානෝ උපජ්ජති අච්චරය මනුස්සෝ. මහනිනි මේ ලෝකයෙහි උපදිනවා ආශ්චරය වූ මනුෂ්‍යයෙක් ඒ කවරහුදයත් තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒක පුද්ගලස්ස භික්කවේ කාලකිරයා බහුණෝ ජනස්ස අනුතප්පා කෝතිී කතමස්සේක පුද්ගලස්ස තතාගතස්ස අරහතු සම්මා සම්බුද්ධස්ස මහනෙන එකම පුද්ගලයකුගේ කලුරිය කිරීම මේ ලෝකයාට බොහු සෝකය සංතාපය උපද වන්නේ වෙහි කර පුද්ගලෙක්ද තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කළුරිය කිරීම ලෝකයාට මහත් සූකය සන්තාප උපද වන්නේ වෙයි මක නිසාද ඒ බුදුරජාණන් වහන්සේගේ අභහාය මේ ලෝකයාට නිවන් මඟට ලෝකයාට යහපති පෙන්වා දෙනට තියෙන අවස්ථාව අහිම වී යාට ඒක පුද්ගලෝ භික්කවේ ලෝකයේ උපජ්්‍යමානෝ උපජ්ජති අධතියෝ. මහනනී ලෝකයේ එකම එක පුද්ගලි කුපදිනවා නදුතිෝ අදතියෝ. දෙවැන්නෙක් නෑ. ඒඇන්නේ තතාගතයන් වහන්සේ පිරිුවන් පැෑමට පස්ස නැත්තන් උන්හසේ වඩ සිටිද්දී. ඔන්වහන්සේ වෙනුවට කියලා තවකිෙනෙක් ලෝකයේ න දෙවැන්නෙක්න අදතිෝ. අසහායෝ උන්වහන්සේ සමාන සහයක එක. ලෝකයේ නෑ. අපපටමෝ උන්වහන්සේට ප්‍රතිමල්ලවෙක් උන්හසේ සමාන ප්‍රතිපුද්ගලෙක් නෑ. අපට බාග උන්වහන්සේ සමාන ප්‍රතිභාගී පුද්ගලෙක් නෑ අසමෝ උන්වහන්සේ ලෝක සමාන නෑ මේ සාමාන්‍ය අය සමඟ. අසම සමෝ න්වහන්සේ අසම වූවන් හා සම වනසේක. කවද අසම වූ අය බුදුරජාණන් වහන්සේලාට න්හන්ස සමාන. ඩිපදානං අග්ගූ දිිපද කියන්නේව ධිපා ඇති දිිපා ඇත්ත වුනට අග්‍රවණසේක කත්තමෝයක පුද්ගලූ කවර එක් පුද්ගලයක් දෙයත්. තතාාගතු අර සම්මා සම්බුද්ධ තතාාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේය දැම්බලන්න මේ කාගි වචනද මේ කවරුගැනද මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව ලෝකයාට හඳුන්වා දෙෙනවා ඇතැ දන්න නෑන දැ බෝසතාණන් වහසේ කෙන දන්නේ නෑ බුදුවරුන් කවුද කියල ලෝකයේ විග්‍රහ කරගන්න දන්නේ නැඇති නිසා ඒ නොද ලෝකසත්්‍රයා ඒ නොදන්නා බව බුදුරජාණන් වහන්සේ දන්නාසේක ඒ නිසයි උන්වහන්සේ ඒක පෙන්න්න දෙන්නේ ඒක්ක පුද්ගලස් භික්කවේ පාතු භාවෝ මහනෙන එකම පුද්ගලයෙක්කුගේ පහලවීම. මහතුූ චක්කුස්ස පාතු භාව හෝතී. මහත්තුූ සවිශාල දැක්මක නේත්‍රයක ඇසක පහලවීමයි. ඒඇ උන්වහන්සේගේ නේතු සඟලට උන්නහන්සගේ නේත්‍රය මේ සාමන්‍ය අපට තියන මේ ප්‍රකෘති නේත්‍රය පමණක් නොවේ උන්න්නහන්සිර තිබිච්ච මේ ලෝකයේ දක්නා කෝන අපට නෑ. තු හස ඒ සෑම පැත්තක් උන්හසට අනාවරණය වනාා ඒකන්නේ ආවරණයක් නෑ. මහත්තුූ ඇසක පහලවීමයි. මහත් වූ ආලෝකස්ස පහතු භාවෝ. මහත් ආලෝකයක පහළවීමයි. බුදුගෙ පහළ වනා කියල කියන්නේ. මහත් ආලෝකයක පහළුවමයි. අන්ද කාරයෙන්. දැදරුවගේ ලෝකයෙහි අඳුරු තිමිර පටලෙන් නැතු පමණක් නොව සිතද වසාගත් ලෝකයේ. ඔන්වහන්සේගේ ප්‍රඥඥා ලෝකය සියල්ල වෙනවිද බබලන්න සමර්තයි. මහතෝ ඕබා සස්හ පාසුභාාවෝ මහත් වූ අවභහාසේ එලියක පහලවීමයි. මහත්තුූ එලියක පහලවීමයි. චන්න අනුත්තරයා නම් පාතුභාාවෝ අනුත්තරීය ධර්ම සයක පහළවීමයි. දන්නුන අනුත්තරී දර්ම දස්සනානුත්තරිය, සවනානුත්තරිය, ලාබානුත්තරිය, සිික්කානුත්තරිය, පාරිචරයානුත්තරිය අනුස්සතානුත්තරිය මේ කියන්න වූ මේ අනුත්තරීය ධර්මයන්ගේ පහලවීම බුදු කෙනෙක් නිසාමයි ලොවට උදාවන්නේ. චතුන්නං පටිසම් බිධානන්, සච්චි කිරියා හෝතී ආර්ථ ධරම නිරුපති ප්‍රතිභාන කියන මේ ප්‍රතිසංවිධ සත්තරයෙහි ශාක්ෂාත්කිරීම අධදැකීම බුදුකිෙනෙ පහලුනම තමයි ලෝකට ලැබෙන්නේ. අනේක ජාත පටිවේදෝ හෝත නානා ස්වභාාවයන් විවිධ ස්වභාවයන් මේ ලෝකයේ තියන වග ලෝ දැනගන්නේ බුදුරජාණන් වහන්සේ ා විද්්‍යා විමුත්තිඵල සච්චි කිරියා ෝතී ආරි සත්‍ය අවබෝධවීම සසරෙන් අත්මිදීමත් අත් දකින්නේ බුදුකිෙනෙකුගේ පාලවීමෙන් සෝතා පත්තිඵල සච්චි කිරියාරෝතී සෝවාන් පලේ සාක්ෂාත් කරන්න බ්ලෝකයාට ලැබෙන්නේ බුදුකෙනෙ පාලවීමෙන් සකදාගාමී පල සච්චි කිරියාහෝතිී සකදාගාමී පලේ අත්්දකින ලෝට උදාවන්නේ වාසනාව බුදු කෙනෙක් පාලවීමෙන් අනාගාමයේ පලසච්චිකිරියා හෝතති ලොව අනාගාමී බව සාක්ෂාත් කරන්නේ බුදුගෙනෙක් පාලවීමෙන් අරහත්ත බලසච්චිකිරියා හෝති ලෝට රහතුන් බී වෙන්නේ බුදු කෙනෙක් පහලවීමෙන්. හරී පුදුව මෙවැන්නේ උතුම් ධර්මයක් තියෙද්දි මේ පැවිදිී ඒ කාලි සංගායනාවලින් පේනවා මේ මාර්ගයේ ප්‍රතික්ෂේප කරලා මහයානය කෙලිකක් බිහි කලානේ. මේ කාරි ආත්මාතකමි වැඩක්කේ තමාවිතරක් කතර වෙඩ අනිස් අත්‍යනුත් එකත කරන්න ඕන අපි ඔක්කට බුදුවෙන්න පුළුවන් කියලා අම මිත්‍ය දෘෂ්ටියක් ෝකයට ඇද බෑවා. එනිසා මේ ලෝකයාට මේ බුදුරජාන් වහන්සේ පහළවීමෙන් ගන්නතියන යහපත සෙතසාන්තිය ප්‍රයෝජනය සියල්ලම අහිමි වෙලා ගියා. බුදුජාණන් වහන්සේ බදාලා මහණනිිමේසි අල්ල කතමස්ස ඒක පුද්ගලස්ස කවර එකමක පුද්ගලයකුගේ පහලවීමෙන්දමල් උදාාවන්නේ කතාගටස්ස අරහතු සම්මා සම්බුද්දස තතාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේම පහලවීමෙන්. එතකොට බලන්නේ බුදුරජාණන් වහන්සේ පහලවීම මේ ලෝකයට කොයි තරං යහපතක්ද හිත සුව පිණිස පවතිනවාද තැම්බලට මේක තියෙනවා මේ ලෝකයේ අම්කිසි කෙනෙක් ලොවෙහි උපදනට සමර්ථ වූක් පුද්ගලෙක් බොහෝ දෙනකොට හිත පිණිස බොහෝ දෙනකට සුව පිණිස වැඩ පිණස දවි මිනිසුන්ට හිත පිණිස උපදී කවර පුද්ගලෙක් දත් අවිපරීත දරසන ඇති සම්මාධිත් චීංිතු පුද්ගලයාය. දැල් ලෝකෙ මනුෂයන් අතර වැරදි විකෘති වැටහීම් නැති යහපත් දැක්ම ඇති පුද්ගලයා. සෝ බහුජනන් අසදධම්මා උෘට්ටා පෙත්වා බොහෝජනයා වැරදි මාර්ගයෙන් වොසවා සද්ධම් මේ පතිට්ඨහා පේති. සද්ධර්මයහි පිහිටුවයි. මේ පුද්ගලයා මේ ලෝකයෙහි බෝ දෙනාට හිතසූ පිණිස පිළිපන් පුද්ගලයකි. ද අපිට පුළුවන්නන්ම් ගෞතම බදුරජුන්ගේ ධර්මය ඉගෙනගෙන ලෝකාව යකි සමාධන් කරවන්න ඒෙන කවුද බොහෝ දෙනට හිත සූ පිණිස පිළිපන් පුද්ගලෙක්ක නවා. අනික දෙව මනිසුන්ගේ හපත පිණිස පිපන් පුදගලෙක් න ති ල නතිකොට යම්ති බුදුරජාණන් වහන්සේගේ ධර්මය පතුරුවනවාද ඔහුත් මේ ලෝකයට හිත සූ පිණිස පිළිපන් කෙනෙක්කවා. පරි අද අපි විශේෂ දේශනාවක් හැගෙන ගන්නේ මේ දේශනාවේ නම සමචිත්ත පරියාය සූත්‍ර දේශනාවක්. ඔබ දන්නවා මේ දේශනාව මේක තියෙනවා එක කොටසක් සාරිපුද්‍යයන් වහන්සේ දේශනා කරනවා. අවශේෂ ඉතුරු කොටස තතාගතාරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේය. මේ දේශනාව ලංකාවේ සිස්සල්ලා ම හණඩ ලැබුණේ මිනිසුන්ට නොවේ දෙවියන්ටයි.මීදු මහර අතන් වහන්සේ ලංකාට වැඩමිකරපු දවසේ මනුෂ්‍යයන්ට ලංකා දීපේ මෙ සීහලදීපේ බිනිසුන්ට ප්‍රථමතාවට අහනලබන බුදුරජාණන් වහන්සගේ අනේකවිද අසිරියෙන් යුතු ඒ මනහර දෙසුම් අතරින් විශේෂ දෙසුමක් කද. චූල හත්ති පදවපම සූත්‍රයේ ඇත්පදේ නැත්තං ඇතු පිය ඇතාගේ පියවර පාසටහන උපමාවට ගත් ව කුඩා දෙසුම හහන ලබුණා. එදා රාත්‍රී, මිහිර්මහරාතන් වහන්සේ මහාඉරිදි බල සම්පන්න සුමන සාමනේරයෙන් වහන්සේට පදාලා දස්ස දහසක් සක්වල දෙවියන්ට ආරාධනා කරන්න මේ සිංහලදීපේට වඩින්න කියලා අපි දැන් දෙවියන්ට ධර්මය දේශනා කරනවා. අපි දන්නවා එවනකට නානාවිධ මතවලින් විට පු ලංකාවාසියෙන් එළඟට නොවේ කමනුස්්සාධී ගෘහිත පරිසරයක, සක්කල වාසි දෙෙවුරු එද්දිමොකද වෙන්නේ පරිසරයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන. ඊට පස්සේ සුමන සාමනේරයන් වහන්සේ කාල ගෝසා කළ. හාත් පස සක්වල දෙවිවරුණ සමන්තා සක්කවාලේසු. අත්්‍රාගච්ඡන්තු දේවතා දෙවිවරුණි මෙහි ව පැමිණිත්වා සද්ධම්මං මුනිරාජස්ස, මනිරාජයන් වහන්සේගේ, සද්ධර්මය සුනන්තු සග්ග මොක්කද ස්වාර්ග මෝක්ෂ සැපදින්නා වූ ඒ ධර්මය අසත්වා. ඇදවට ඒ ධර්මයෙන් කෝලහල කරන්න. අන්නයට ගරහනනා අර්බුදහදනකක් නෙවෙේ. ස්වර්ග මෝක්ෂ සැපදින්නාවූ ඒ ධර්මය අසත්වා. දෙවරු වැඩිය. එදකොට ඒ දෙවිවරුන්ට මේ සාරිපුතතියන් වහන්සේ එදා සැමත්නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්ආරාමයෙහි දිවදාල දෙසුම තවරුන්ට අහනලබන මේදුමාරහතන් වහන්සේගින්. ති මේ දෙසුම හරීල් සුන්දර එ දවස්සල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත්නර ජේතවනාරාමයේ සාරිපුත්‍යයන් වහන්සේ වැඩසිටිය පූර්වාරාමයේ එදා සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ භික්‍ෂු සංගහ ආමට අාවදාලා ප්‍රආශමත් මහනෙනී කියලා ඉට පස්සේ සංගයා සාරිපුත්‍යයන් වහන්සේගේ දෙසුමට සවන් යොමු කළ ඒ සාරිපුද්‍යයන් වහන්සේ වදාළ මෙහෙම. ප්‍රආශ්මත්නී මා ඔබට දැන් මේ කියන්න යන්නේ අධ්‍යාත්ම බන්ධනෙන් යුතු පුද්ගලයා ගැනත් බාහිර බන්ධනින්ගිතු පුද්ගලයා ගැනත්. එතකට මේ ලෝකයේ සාරිපුදත්‍යයන් වහන්සේ වෙලාව පෙන්වා දෙනවා පුද්ගලයන් දෙකොටසක් කින්නාවාග කවදී අධ්‍යත්ම බන්ධනයගිතු පුද්ගලයාද බාහිර බන්ධනයගිතු පුද්ගලයාද අධ්‍යාත්ම බන්ධනය කියන්නේ අධ්‍යාත්ම කියන්නේ ඇතුලත තමා තුළ තමා තුල බැඳීම් ඇති පුද්ගලයාඒ වගේම බාහිර බැඳීම් ඇති පුද්ගලයා මෙ කියනවා සාරි පුදතයන් වහන්සේ ප්‍රියශමත්නී, තමාතුල බැඳීම ඇති පුද්ගලයා කවුද. මෙහිලා භික්ෂුවක් ශීලවන්ත වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවරෙන් සංවර වෙනවා. යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙනවා. අනුමාතෘු වරදෙහිත් බියදකිමින් ශිල්වත්ප වාසය කරනවා. ඔහු මරණෙන් මතු යම්කිසි දිවලෝකයක උපදිනවා හැබැයි ඒ දිවී ලෝකයේ පදිලා ඒ ආවිසි වරුණාට පස්සේ තතෝ චුතුත ඒතනින් චුතවුණාට පස්සේ ආයම මේ ලෝකටනවා මේ තමයි ඇතුළත බන්ධන ඇතිකෙන අතුලති බන්ධන ඇතිකේෙන උදේ වැඩට යනවා හවසගේ දරෙනවා වගේ කොහහර යනවා ආයනවා ආය යනවා හිටුපතැනට එවා ආයනව ආයනවා මොකද ඇතුළත බන්ධනය ඇති කියෙනා ඒවගේ බුදුරජාණන් වවාස දේශනා කරනවා ඇතිකට මනුස්සයකුට අවස්ථාවක් තියෙනවා දෙවන් අතරට යන්න හැබැයිෝ ආය කැරක සිටි තැනෙට වැටේ මොකද හේතුව ඇතුළට බැඳීම් ඇති බව එතකට භාරපපුද්‍යයන් වහන්සේ පෙන්වා දෙෙනවා ඒවගේම ප්‍රියආශ්මතුන බාහිරට බැඳුනු පුද්ගලෙක්කිවා අ්‍යන්තරේට නොබැඳුනු බාහිරට බැඳුනු. ඔහුද ශීල්ලවන්තවේ ඔහුද පාමොක් සංවරෙන් සංවරවේ ඔහුද ඇවතුම් පැවතුන් වලින් යුතුවෙයි. ඔහුද අනුමාතෘ වරදෙහි බියදකිී ඔහුද සමාදංවෝ සිිල් පදයන්නේ හික්මයි. අන්නේ කෙනා එක්තර සාන්ත වූ චිත්ත විමුක්තියක් අත්පත් කරගෙන ඉන්නවා. ඒකෙන ඇදර අනිත්ගෙන සාන්ත වූ චිත්ත විමුක්තියක් අත්පත්කරගෙන නෑ එනිස්සාමතමයි ඇතුළතු බැඳී සිටින්ට හේතුවනේ. මේකෙන සාන්ත වූ, චිත්ත විමුක්තියක් අත්පත් කරගෙන ඉන්නවා. අන්‍ය තරං සන්තන් චේතු විමුත්තිෙන් උපසම්පද්ජව හිරතේ. හැදක මේ එක්තරා චිත්ත විමුක්තියක් සාන්ත වූ ඒකන්නේ විමුක්තිය කියන්නේ බන්ධනයන්ගෙන් නිදහස් වූ බව චිතනා දුරකට අත්පත් කරගෙන ඉන්නවා. ඒ කනත් මරණය මතු දෙවියන් අතරේගිහින් උපදිනවා. දෙව අතර ගිහිල්ල උපදිනවා. හැබැයිඒ දිවේලෝකේ අම්තාක් දිව්‍යවෂද්ද ඒ ආයු ගෙවීමෙන් කෙලවරවීමෙන් චුත වූ පසු නැවත මෙහි නොපැමිණේ මෙ එන්නේ? නෑ. අනාගාමී හෝති අනාගන්තා ඉත්හත්හන්. ආයි මේ හිට පුසවභහරයට වැටෙන්න ඔහු එන්නේ නැත. මේ තැනත්තා බාහිරබන්ධනයෙන් යුතු කෙනය. අ්‍යන්තර බන්ධන යුතු කෙනා තමයි හිටි තැනටමටනින්. බාහිර බන්ධනහිතු කෙනා ව හිටිතැනට වැටෙන් හේතු යමක් ඇදද. ය ප්‍රහණය කරගෙන ගිය. ඒ නිසා ආයම හිටි තැනට වැටු නෑ. මේ සසරේ ගමංකරන සත්වයා නිරේද ලතියනවා. තිරිසල් ලෝකයේ කල්ගෙව ලතියෙනවා. ප්‍රේත ලෝකයේ කල්ගල තියෙනවා අසුර පිරිවරහා කල්ගෙවල තියෙනවා. එතකොට මේ මිනිස්ලෝකට ආවට එබඳු හිටි තැන්වලට නැවත යන්නට ඒ මනුස්්‍යයා හට කරුණු යෙදන්න පුළුවන්නේ. ඒකයි මේක තියන අනතුර. එකන අපි සියලු දෙනාම මේ මිනිස්ලෝකේට මේ ඇවෙල තියෙන්නේ කල්ප ගන මිනිස්සු වසයෙන්ම ගෙවලා නොවේ. අපි මේ මිනිස් ලෝකට ඇවිලා තියෙන්නේ අනේක වාර ගණනක් නිරේ පැහිපැයිදලා අනේක වාර ගණන ව තිරිසන් අපායේ තිරිසනුන්ගෙන් තිරිසනුන්ට මාර්වෙවෙේ ඉඳලා අනේක වාර ගණනක් ප්‍රේතලෝකයේ කල්ගෙවලා අනේක වාර ගණනක් නොයකුත් තාත්ම භාවයන්නේ ඉපද මැරමෙන් කල්ගෙවල තමයි අපි යම්කසි සුළු කාලයකට මේ මිනිසත් බව අත්වෙදින්න මිනිස් ලෝකට ආවේ. ඉ සාරිපපුත්ත මහරතන් වහසගේ මේ ධර්මය පේනවා. හෙදකට බුදුරජාණන් වහසගේ ධර්මය කරා යන්න සමරුන්ටක ඉක්මෝ යන්න බැරුව යනවා. එකන්නේ අනේක ස්වභාාවේ හැසිරීන්වලින් යුක්තු අප්‍යාාවද ඒ ආපුතැන්වලටම ආයය අපිට වැටෙන්න්නේ ස්වභාවයට පත්වනවා. ඒ මක් නිසාද අ්‍යන්තර සංයෝජන නිසාය. ර බාහිර බන්ධන තිබිච්ච කෙනා. මේ ජීවිතයේ ගත්තකොට අවසංවිද්ධික් තරා දීව නිකායක උපදිනවා. හැබයි ඒ දිවිල්ලෝකෙන් චුතවනාට පස්සේ නැවත මේ හිටිය ස්වභාවට තමන් කල්ලින් හිටපු තැනට වැටෙන්නේ නෑ එය ඉක්මෝ යන. එදගෙන බුදුරජාණන් වහන්සේ පෙන්න්න දෙනවා තවත් අවස්ථාවල් තියනවා මේ යළියල්ලි ගියත් පැංවල්ට නැවත්ත නොයන්නට. මොනොද යළියලගේ තැන් නිර්ය. තිරිසගපාය ප්‍රේතලෝකයේ අසර නිකාය ආදී තැංවලට තමයි මේ සත්‍යයාගේ ජීවිත නිරන්තරයෙන්ම නැමී තියෙන්නේ. මොකද හේතුව අපි මේ සංසාර ගමනේ යන්නේ ආරි සත්‍ය අවබෝධ කරගෙන නොවේ. කොම දෙයන්නේ අවි්‍යාය නිමුතෝ ලෝකෝ වේවිච්චා පමාදා නප්පකාසති ජප්පාබිලේපනම් බරූමි දුක්ඛමස්ස මහබ්බයන්. අවි්‍යාය නිවතෝ ලෝකු ලෝකයා වැසී තිබෙන්නේ අවිද්‍යාවෙන් අවිද්‍යාවකි ව? ඔව ආරිසත්්‍යට භෘත වෙලා නෙමෙයි ලෝකයා සිටින්නේ ආරිසත්්‍යය වැහිලා. වේවිච්චා පමාදා නම්්පකාසති මස්සරු බවත් ප්‍රමාදයක් නිසා ඔහුට මෙය ප්‍රකටවෙන්නේ නෑ. ජප්පාබි ලේපනම් බරමි ඔහු සන්තූෂයට පත්වෙන්නේ ආසාව තවරා ගැනීමනිි. දුක්කමස්ස මහ්බයන් ඔුට තියෙන ලොකුම බයනං ඉපදීමේ මැරීමේ නැවත නැ ජරාමරණුවට පත්වීමේ දුකය. නමුත් ඔහු එය නොදෙන සිටි මක් නිසාද චතුරාරි සත්‍යය. නොවැසනු නිසාය අවබෝධ නොකල නිසාය. තින් මෙවන් පුද්ගලයාට බුදුරජාණන් වහන්සගේ ධර්මය ඇසු නහම ඒ කෙනාට තේරුම්ගන්න නිසි ප්‍රඥාව තිබේ නම් ඒ කෙනට තේරුුණන් ඒක වටහගන්න පඥාව අපට තියෙන ලොක්කුම අහේනිය මොකක්ද. ප්‍රඥ අහේනයන ඒ ප්‍රඥාව ඉබේ උපදවා ගන්ට, ක් නෑ ොකද ේතුව ප්‍රඥාව කියල කියන්නේ පුුණ්නිිවන්තයන්ගේ නිධහනයක්. පු්නිිවන්තයෙන්ගේ සම්පත්තියක්. එනිසා එහගේ ප්‍රඥාව අපතල උපදවා ගැනීමේ යම් කසි අඩු පාඩුවක් ඇැත්්නම් ඒහොමකඩුවක්ද පිනකම ඇති අඩුවකින්. මේ නිසාම ඔබට මතකතිමා නිතර විතට කියනව පින් අත්පත් කර ගැති අවස්ථාව අහිමි කරගන්න පා අහිම ූනො අහි මොනොත්තා පේනතක් මානක ෂිතිජයේ සමහරට පේන පළුවනී සිතජය කියන්නේ අහසත් මුොහුදත් යාවෙන්න මහිම නමුත් මේ නම් නොපෙනේ තිය නිසා පේනතෙක් මානක සත්පුරුසිය මොනගැහින්නේ. පේනතිෙක් මානක සත්පුරුෂ ධර්මය මොනගැහිෙන්නේ නෑ මේ පෙන අහිම වනෝති බොහෝදිනකට මේ පෙන අහිම වෙන. ඒේ නිසා බුදුරජාණන් වහන්සගේ ධර්මය අහලා පින්තින අය නැනැති දනෝ නුවනැති අය කාවානන්යේව නි්බිදාය විරාගාය නිරෝධය පටිපන්නෝ හෝති භවානන්ගේව නි්ධ විරාගාය නිරෝධය ඕ කාමයට ආසාන්නකොට එයි අත්මි දෙන්න වැයම් කරනවා කාමයට ආසානකොට ඒයින් අත්මි දෙන්න වයම් කරනවා ස භවනංගේව නිබ්බිදායෙන් විරාගාය නිරෝධය පටිපන්න ොහෝති ඔහු භවයන්ට ඇලු නොකට භවයන් කෙරෙහි උකට ලීව එක කියන්නේ කලකිරී එයි අත්මිදන්න වෑයම් කරනවා සෝ තන්නක් කයාය පටිපන්න හෝත ඔහු මේ අරමුණු වලට ඇලී යන ස්වභාාවෙන් මි දෙන්න වෑයම් කරනවා ලෝභක්කයාය පටිපන්න ොහෝති හිතේ පැනෙනගෙන ආසාවන්ගින් මිදින්න වැෑයම් කරන ක්ෂය කර දමන්න ඔහුද කයිබිදී මරණින් මතු එක්තරා දිව්‍ය ලෝකයකු පදින්නේ වේ දැම්බල මේ හැමතැනම කියවා කයිබිදී මරණින් මතු දෙව්ලෝකු පුදිින්නේ වේ දෙව්ලෝක පපුදිින්නේවේ කියක දැම්ඹබලන්නමි දෙවුලෝව ගියවිට එහි දිව ආවිස ගෙවා අවසංකල විට දෙවල්ලොවින් චුත වූ විට යලිමහි නොපැමිනේ ඇයි ේතු මේ එන්න හේතුවිච්ච කරනුවට හ නොවැලී සිටිය මේ එන්න හේතුවිච්ච කරුණ කරයෝ උකට ලීව වාසය කළා මේ එන්න හේතුවිච්ච ඔව හිතෙන් බැර කරමින් හිටිය අනාගාමී වේ අනාගාමී වේ නැවත මේ මනුලුවට එන්නේ නෑ මේ විදියට සාරිපුත්‍යයන් වහන්සේ ආධ්‍යාත්ම සංයෝජන, ආධ්‍යාත්ම බැඳීමැති පුද්ගලයාත් බාහිර බැඳීමැති පුද්ගලයාත් පිළිබඳ සොඳුරු විග්‍රහයක යැදීමෙන් සිටිද්දී. බොහෝ දෙවිවරු මේ කහගෙන හිටිය. ආගන හිඳලා සිටුස්ගාලගයා බුදුරජාණන් වහන්සේ ළඟට. ඇ සිරුස් ගාලගයාගේ ඇ? ක්ෂණකව අපගේ ඉනට අතතියති හතිදදා වාඩවිවි න එ නෑ ගිහිල්ලා දෙවරු බුදුරජාණන් වහන්සේට වන්දනාමන්න කරලා එකත් පත්ව සිටගෙන. ඒ බහගවත් බුදුරජාණන් වහන්සට කියනව ස්වාවේනී භාග්‍යවතුන් වහන්ස අපගේ මේ සාරි පුත්‍රයන් වහන්සේ පූර්වාරාමයහි වැඩසිට භික්‍ෂූන්ට ලස්සන ධර්මක් දේශනා කරනවා ඒ දහම වනහි ආධ්‍යාත්ම සංයෝජනයෙන්ගිතු පුද්ගලයා ගැනත් බාහිර සංයෝජනෙන්ගුතු පුද්ගලයා ගැනත්. ස්වාමිණී භාගතුන් වහන්ස හට්ඨාබන්තී පරිසා ස්වාමිනී පිරිසට හරි සටුයි පිරිට හ සතුටුයි ස්වාමිණී භාගතුන් වහන්ස සාරිපුදත්‍යයන් වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් පිරිස කෙරහි අනුකම්පාවෙන් එතනට වාඩිනසේවා කල කවදම ඇරයුම් කළේ දෙවිවරු. දැම්බල් මේ දෙවරු මොනතරං සහයෝගයක් දක්වනුවද මේ ධර්මය ඉස්මතු වෙන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සගේ ශාසනය දෙවියන්ගේ මිනිසුන්ගේ සසුනයි. බුදුරජාණන් වහන්සේ නි සබ්දව ඉවසාාවදාලා මොහොතකින් සිටි තැනී නොපින කියයා උන්හසි සැවත්නුවර දෙවරම් හර වැඩ හිටියේ. එතනින්උන්වහන්සේ නොපිනීගිය මිගාරමාතු ප්‍රාසාදේ නම්මු පූරාරාමයෙහි බුදුරජාණන් වහන්සේ උදෙසා පන්නවා ඇති ආසනය වැඩන්නවා. තඒකාලේ ජේතවනාරාමේ වේලුවනාරාමේ තීළඟට පූර්වාරාමේ, ගොහෝසිතාරාමේ, පටාගාර ශාලාව මහවන්නේ ආදීතැන් හැමතැනකම නිරන්තරීම ආසනයක් පනවලතිීනො මකද සංඝයා යම් දහම් කතාවක නියලී සිටිද්දී සමරවස්ථාාවලදී බුදුරජාණන් වහන්සව සිහිකරදදිී උන්හන්සේ වඩිනෝ සමරවස්ථාවලදී එතනට උන්වහන්සේ වැඩමවන්න හේතුන කරන කිස්මති වෙද්දිී උන්වහන්සට එක දැනනවා එතකට උන්වහන්සේතට සැනකින් වඩිනවා. සාරිපුත්‍යයන් වහන්සේ භික්‍ෂු සංගයා සමග බහංගිවතුන් වහන්සේට වන්දනා කළ එකත් පස්ස වාඩිවුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මෙතන බොහෝ දෙවරු හිටිය සමසිද ඇති දෙවිවරු මොනසිද්ධ සමසි්තති දෙවවරු මේ දෙවවරු මාළඟට පැමිනිිය මිනිලා මට කියා හිටිය ස්වාමීණී භාග්‍යතු වහන්ස සාරිපුතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය නම් ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා ගැනත් බාහිර සංයෝජන පුද්ගලයා ගැනත් ඒ වී ආධ්‍යාත්මික වශයෙන් ඔව ඇතුළත බැඳීග පුද්ගලයා ගැනත් පිට තට බැඳීගිය ෙලගැ ස්වාමිනිි මේ ඇසු පිරිසට හරීම සතතුයි ඉතින් භාගවතුන් වහන්සේ සාරිපුත්‍යයන් වහන්සේ කෙරෙහි සංයහා කෙරෙහි අනුකම්පාවෙන් වඩින සක්වා කියලක් ප්‍රකාශ කළ සාරිපත්තය මේ දෙවිවරු දහ දෙනා විසි දෙනා තිස්දිනා හතුලිස් දෙනා හැට දෙනා වගේ කණ්ඩායන් වශය අති විශාල දිව්‍ය සේනාව මෙතන ඉන්නවා මේ දිවශේනාව කොතෙක්දයා හිිඩිකට්ටු තුඩක ප්‍රමාණය දෙවරන්නවා. ඇතුර අපිට වගේ ලො කුයිඩක් ඕන්න ඇයිල්ඟට කියනවා නච අන්‍යම්ඥන් ව්‍යාබාදයද. එකනෙකාට පෙලන්නෑ පොඩ්ඩායිවෙන්නකෝ. කෝ ඉඩදින පොඩ්ඩක් ෝ එහෙම කියව අපි. අපි එකනෙකාට තල්ලු කරගන්න. මෙහෙම කරන්න ෑගේ නො දෙවුරු එකනකා නොපෙලාගනිමින් හිලිකට්ටු චුඩ්ඩ පීටන ප්‍රමාණය වගේ පුංචි තැනකත් දෙවිවරුන්ට ඉන්න පුළුවන් එකනකා පෙලාගන්න නැතුව හරියගන. එතකොට සාරිපුත්ත මහරාතන් වහන්සට සිතුනා මේ දෙවිවරු එනම් මේ දෙවරු කාමුලුවෝ කැෑය වන්න විදිය නෑ එහම මේ දෙවරහෙනම් බම්බල්ලු විංආපු ඇවෙන්න ඇති නැත්තන් ඉ එකනෙකාට පෙලා ගන්නවනේ එකනෙකාට තල්ලු කරගන්නවනේ. මේ ඇත්තු හෙනම් බම්බලේදී සිිත වැඩුව ඇය නැඇති කළ හිතුුණ. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුෘතතියන් වහන්සේට වදාලා ස්වාරිපුත්ත ඔබට මේ මහිත එන්න පුළුවන් මේ දෙවිවරු සමසිත ඇතිවන පරිදි. ඒකයන්නේ එකම අයුරේෂි තක් පවත්වන්න මේ කුසලතාවය ඇති කරගන්න ඇත්තේ කිසියම් බබලුවක වගේ තැනක වෙන්න ඇති. සාරිපුත්තය එහෙම නුසිටිය ුතු එම නොසිට . සාරිපුත මේ දෙවිවරු ටික මේ සමසිතයකිවේ එකම සමාන උස් පහාත බේද නැති උච්චාවච්ච නොවෙන මේ උස්පාත් බේද නැති එකම ස්වභාවෙන් යුත්තු මනසක් ඇතිකර ගන්ට මේ දෙවුරු සමත්තුනේ මේ බුදුසසුනේ මෙහි දිමයි මෙහි දිමයි කියනවා ඒකි මේ දෙවරේ නම් මේ බුදුරජාණන් වහන්සේින් ධර්මය අහල තමයි ඒදවුණුව ඇතිකරගෙන තියන්නේ ඒ දුණන ඇතිකරගෙන තියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයය හලා ඔබට මතක ඇතිමාකිව්වා මේ ශාසනය මිනිසුන්ගේ පමණක් නොවේ මේ ලෝකයේ තිබෙනවා නං මිනිසුන්ගේ දෙවියන්ගේ යම් සසුනක් එය බුදු සසුනයි. පටවස බුදුරජාණන් වහන්සේ ඉතාම අනර්ග ඉතාම වටිනා උතුම් අවවාදයක් සංගයාට වදාලා. තස්මාතිහ සාරිපුත්ත ඒවංසක් කිත්බං සාරිපුත්‍රණී එනිසා මේ අයිරෙන් සිතිය යුතුයි සා සා සාරිපුද්‍යයන් වහන්සේ ප්‍රමුක සංගයාට කිය මේ සාරිපපුත්්‍ර මහරතන් වවාසේ රහත් වෙලා. ඇතර මේ බුදුරජාණන් වන්සේ දහම ඉස්මතු කරන අයුරු. ධර්මය ඉස්මතු කරන ආකාරය ඔබ දන්ව සාරිපපුත්තයන් වහන්සේ රහත්තු නි කොතනදීද. සූකරකත ලනේදී. දීගනක්ක පිරිවැජයාට බේදනානු පස්සනාවගෙන ධර්මය දේශනා කරපු වෙලාේ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් සිටි මොහොතේ සාරිපපුත්්‍ර මහරාතන් වහන්සේ සකලක් ලේෂයන්ගෙන් නිදහස් වන. ඉතින්ඒ සාරිපුත්ත මහරාතාවන් වහන්සේ ප්‍රධාන සංඝයාට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ අර ආධ්‍යාත්ම සංයෝජනය ඇති පුද්ගලයාව එයින් මිදවා ගන්නයි. මොන සංයෝජනයේද ඇතුලත බැදීගිය පුද්ගලයාාව එයින් බේරාගන්නයි. දැම්ඹලන මේ බුදුරජාණන් වවාහස දේශනාවල තියන පුළුල් බව උන්නාහසක දේශනාවල තිය ගැඹුරු බව. උන්වහන්සේ මේ මනුෂ්‍යාව මේ ඇහැටපේනෙන් ලෝකේක. කන්නටහෙන ලෝකේක සීම වැට පවුරු පදනම් බැඳ සිර කරන්න ඔන්වහන්සේ සූදානම් නෑ. උන්වහන්සේ මහා කාරුණිකයි. බලන් මේ කොච්ච ලස්සනද. ්‍රස්මාතය සාරිපපුෘ්‍රයේේවාන් සිකිි ද බංසාරිපුත්‍රයණේ මෙසේ හික්මිය යුතුයි. සන්තින්ද්‍රියයා භවිස්වාම සන්තමානසාතිී හරි ඉලසන සංසුන් ඉදුුරන් ඇති අය විමුූ පොමුද ඉක්වෙන්න කියන්නේ සංසුන් ඉදුුරන් ඇති අයේ විමු සන්තමානසාදී ශාන්ත මනසක් ඇති අය විමු සාන්ත ඉන්දුරන් ඇති අය විමු වු සංසිිදුුනු ඉදුුරන් ඇති අය විමු සංසිදුනු මනසක් ඇතිැවෙමු. ඒවංගි වෝ සාරිපපුත්ත සික්කිිතබ්බං සාරිපුත්ත මේවිදිටයි ඔබ හික්මියයුත්තේ. සන්තින්ද්‍රියානංහිී වෝ සාරිපුත්ත සන්තමානසානං සන්ත වූ ඉඳුරන් ඇති සන්ත මනසක් ඇති කෙනාට සාරිපුත්තේනි? සන්තංයේව කායකම්මං භවිස්සති ශාන්ත වූ කායකරමය වන්නේය. සන්තං වචීකම්මං භවිස්සති සාන්ත වූ වචී කර්මය වන්නේය සන්තම් මනෝකම්මම් භවිස්සති. සාන්ත වූ මනෝකරමය වන්නේය. සන්තංයව උපහාරගු පහරිශසාම සබ්‍රමචාරයේ සු එකට සිටිනැ. එකට සිටින පිරිස කෙරෙහි සාන්ත වූ ගෞරෝ පහර දක්වන්නේෙමු. ඒවංහිී වූ සාරිපපුත්්‍ර සිකි තබ්බං බොහෝම ලස්සනයි. බුදුරජාණන් වහන්සේ ඒ ශාරිපපුත්්්‍ර මහරහතන් වහන්සේ ප්‍රදධාන සංගහා ප්‍රධාන ඒ දෙවූ පිරිසටත් සමඟ මේ කළ අවවාදේ බලනක විතර ලස්සනද කියලා ඔබ කියන්නේ ලස්සට. තස්මාතිහසාරිපුත්ත ඒවන් සික්කිතබබන් සන්තින්ද්‍රයා භවිසාම සන්තමානසාතිී ඒවන්නිවෝසාරිපුත්ත සික්ෂිතබබං සන්තින්ද්‍රයානං හිවෝසාරිපුත්ත සන්තමානසානං සන්තන්යේවකායකම්මං කරිසති සන්තන්ගේවකායකම්මං භවිසති සන්තං වචිකම්මං සන්තන් මනෝකම්මං සන්තංයේව උපකාරං උපහරිසාම සබ්‍රම්ම චාරිීසු ඒවංගිබෝසාරිපුත්තසිකිතබං පංවත් සාරිපුත්තයනි එම නිසා මේ අයිරුන් හික්මිය යුත්තේය සංසුන්නිඳුරන් ඇති අයවන්නෙමු සංසුන්මනසක්කැතියවන්නෙමු ඔය අයුරුන් යසාරිපුත්ත හික්මියයුත්ත පින්වත් සාරිපුත්තයනි සංසුන් ඉඳුරන් ඇති වූඔබට සංසුන් මනසින් යුතු ඔබට අන්සුන් වූමකාය කර්මයන් ඇත්තිවන්නේය සංසුන් ව්චී කර්මයන් ඇතිවන්නේ සංසුන් මනෝ කර්මයන් ඇතිවන්නේය සබ්්‍රම්මචාරීන් වහන්සේලාතර සිටින්නාවූබ සාන්තවූම ගෞරව දක් කන්නෙමුයි කියිය පින්වත් සාරිපුුත්ත මේ අයුරින් හික්මිය යුත්තේය විදියට සාරිපුත්තයන් වහන්සේ අවවාද කළ ඒ භාග්‍යවතුන් වහන්සේ අන්තිමේදමේ වදාලා. අනසුංකෝ සාරිපුත්ත අන්‍යති්‍යයා පරිබාධිකා ඒ ඉමන් දම පරිියන්න අසෝසුන්තු සාරිපුත්තය මේ උපදේශය මේ ධර්මය අහන්නනු ලබිච්ච මේ අන්න ආගමික අය හරි අවාසනවතයි මේ ඇත්තන්ගේ ජීවත් වනත් වැඩක් නෑ අහන් ලබච්ච නැති. එතකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත් මේ වහන් ලැබච් නැති අපිටත් ජීවත්තුනත් වැඩක් නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ඩ නොලැබනාන ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළකිවේ න සන්ත කියන වචනේ හරිී කැබුරු.ගද්දී වචචන සන්ත සන්ත කියේන වච්චනය අපිට එකෙල්ලේ පරිවර්තිනය කරන්න අමාරුවේ. සන්තකයන වචනේ මොනිවරුන්ට කියන්නේ. සන්තකයන වච්චන සාමාන්‍යයෙන්. මොනිවරුන්ට කියන්නේ. සන්තින්ද්‍රියයානි සමතන්ගතානි අලති නොනේ. සාන්තව ඉඳුරන් ඇති සංගෙම්බවට පත්තු සන්තන්තස්ස මනංගෝති. සන්තං වාචාච කම්මච සම්මධ්ඥා විමුත්තස්ස උපසන්තස්ස තාදිනෝ ඔහුගේ වදන්ට සන්තවී ඇත ඔහුගේ මනසද සන්තවී ඇත මේ සන්තකයන වචනය අදටත් ඉන්දියාවේ පාවි්චි කරනවා. සාධූරුන්ට පාච කරන නමක් අදන් සන්තකන වචනේ පළමුුවෙන්ම මේ භාවිතිට ගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් කෙලෙස් පුද්ගලයා හඳුන්වන්න. කෙලෙස් රහිත කෙනා හදුුන්වන්න තමයි ගත්තේ ඒක අපි සිංහලට නගන්නවා කොහමද. ශාන්තශන්තකන වචන සිංහලට නගනවා සාාන්තව හැසිරෙන් ගහන්නය විබෝඩ් සාාන්තිකයනවා සාාන්තිකෙන කිසිම සාාන්තියක් නැතිකෙනාට. සාාන්තකයනවා අකීකුරල් ලමයින්ට. මේ වගේ අපි නම්දානොන නමුත් සන්තකේන වචනයේ අපිට එක එල්ල තෝරන්න බෑකිවීම මේ හරි ගැඹරු සන්ත කියලා කියන්නේ අවබෝධයක් ඇතිකරගැන ජීවිතේ මේ ලෝබේන් හෝ දේශයෙන් හෝ මෝහෙෙන් හෝ කිපෙන් නැති ඇවිස්සෙන් නැති කැලඹෙන් නැති නිවී සැනසේ ගිය ඉඳරන් ඇති බව මේක තමයි සන්ත සාමාන්‍යෙන් අපේ මේ තියන ඉදුරන් මොනවාදමේ ඉදුරන් ඇස කාන්න, නාසය, දීව, කාය, මනස ඇවිස්සෙන සුළුයි. කැලඹෙන සුළුයි කිපෙන සුළුයි න මේ ඉන්දුරන් හයම කිපෙන කිපෙන සළුයි. කැලඹෙන සුලයි. ඇවිස්සෙන සුළයි. මේ කිපුුණහාම කැලබුණහාම සතික්කිපුනවගේ නොවේ. අප දන්න අපි අලතින ඇතුන්ට මද කිපෙනවා. මද කිපුනට පස්සේ දංවැල් දාලාහරි ගැටගහන්න මිනිසා කිපුුණු විට ඔහුව දමනය කිරීම පහසු නැත්ත එදකට මිනිසා එක කයවුරෙන් කිපෙනවානේ ලෝබයින් කිපෙනවා. දේශයෙන් කිපෙනවා. මොහෙන් කිපෙනවා මේ විදිීට ඔගේ කිපෙන්නේ මොනවාද ඉදුරන්ය ඔගේ කිපෙන්නේ ඇස් දෙක කන්දක නාසය දිව සරීරය මන්නස කිපෙනවා. ඔබ දන්නද සමහ රාවස්ථාලදී කියනවා අපේ අප කන්තිය ගම හරි අමාරුයි කියනද හරි අමාරු අනේ මාවක ඉන්තිකස් සන්නනම් එපා. ඒගද හව කිප්පේන ඉදුරන්. ඇතු ඉදුරන් කි්පෙන දේ තියන්නේ කොහේද ආධ්‍යාත්ම සංයෝජනයක් ලෙසය ඇතුල තැති බන්ධ නැල්ලෙ ඉදුරන් කිපෙන දේකින් ඇතුල බැඳී තිබෙනවා. ඉදුරන් කිපන දේකින් ඇතුල බැදී ුුණහ මේ ඉදුරන් කිපීම වේගෙන් සිද්ධවෙනු. ඇවිසනම් දැ අපි දන්නවා අපිරිකා වගේ රටවල හිටබ ගම ාගමික කොල්හලා ඇතියෙන. ඉන්දියයාාවට ඇතියනවා. මේ හොඳරීන්න මනිස්සු ඉන්දුරන් කිපිච්ච මැං වටපිට බැලුවහ අවුනේ පොරවක්ද අවුනේ පොල්ලක්ද අවුනේ කඩුවත්ද ගත්තාාතට ගියා ගහගන්න මරාගෙන කොටාගට ගියා මොකක්ද කිපුණේ ඉඳරන් කිපුනේ මේ වගේ කිපේෙනවා දැන් අපි ගත්තොත් මෙක් හොඳ අය හො සංසුන් අයිවා සාන්තඉවා මේ සාන්ත සංසුම් පිරිස කුප්පන්ඩ අවසල ගන්ඩ වැඩිවෙලාව යන්න නෑ එක්මට ඉගොලංව අවසල ගන්න පුළුවන් ඉතිම් පින්වත්න මේ ඉඳරන් කිපීම සාමාන්‍ය සත්ත්වයාට සිද්ධ වෙන දෙයන්නේ මේ ඉඳුරන් කිපනාම කෙනකොට සිද්ධ වන්නේ ජාපතක් නොවේ ඉන්දුරන් කිපුණාම ගේ මනස කිපෙන ඔගේ මනස ලෝබයෙන් කුප්පන්න පුළුවන් කුපිත කරවන්න පුළුවන් දේශයෙන් කොපිත කරවන්න පුළුවන් මෝහෙන් කුපිත කරවන්න පුළුවන් දැබලන මෝහෙන් කුපිත්ත වූ අන්තවාදී සංවිධාන මේ ලෝකයට ත්‍රස්තවාදී බිහි කරනවා. කීලින ක දුකට පත්චනවාද තමාටත් අයිත පිණස අනුන්ටත් අයිද පිණිස මේ මොකදද වෙලා තියෙන්නේ ඉදුරන් කිපීම එදුර මේ ඉදුරන් කිපුණු විට කිපුුණු කෙනාගේ කායකර්මය සංසිද්ධි ඇදද කිපී ඇද කාය කර්මේද කිපී ඇත වචී කර්මේද කිපී ඇත මනෝකර්මේද කිපී ඇත මොහු ඇතුලත බැඳුණු පුද්ගලයාය දැම්ඹබල මේ කයවච්චනය මනස කිපෙන ස්වභාාවෙන් යුතු නැද්ද අපි කයවචනය ම කිපෙන ස්වභාාවෙන් යුක්තයි. එතු මේ කයවචනය මනස කිපෙන ස්වභාවෙන් යුක්ත බව අපට ඇති රැකවරණයක්ද අපට ඇති අනතුරක්ද අපට ඇති අනතුරක් කය වචනය මනස කිපෙන ස්වභාව ති අනතුරක් අපි අහනතිව සමහරය ප්‍රේතිය වෙලා බැහිලා එනයි පයාහලතියෙනවා සමහුරුට මතක්වෙනවා අවසාන බාග තමන්ට අන්නයි කරපු හානි තරහාවා ඔන්න කිප්පු නමන්නස කිපපුනට පස්ස එක්කු හටගන්න දේශය එක්කො තමන්ට ලබැදියාය එක්කො තමන් ආසා කරන්න බඩු බාහිර මේවා මතක්කෙනවා ඔන්න ඉදුරංගායිමත් කිපෙනවා ග ොදවෙන්නන්නේ මේ ඉඳදුරන් කිපුණනට පස්සේ අර සංසුම් බව අහිමි වෙනවා. එදගොට කිපුුණු පැත්තට ඔහු ඇදී යනෝ ඔන්න නරක තැනක උපදින්නේ එක හේතුවක් ඊට පස් ඔහු ඒ කිපපුනේයන් අරමුණකද ඒ අරමුණ හබාගෙන යනෝ දඩයම් බල්ලවාගේ. ඇයි දඩීමට සතෙක්ව යමුකලාට පස්සේ උසි ගැන්න්නව හම උ කියලා ඒ උසේ ගන්නපු අරමුණ ඔස්සේම ඔහු දුවනවා හම්බා යනවා ඒක අත්පත් කරගන්න තුරු මේකනය තියන්නේ. එතකොට මෙවැනි ස්වභාවයකෙන් කිපෙන මනසක් කිපෙන ඉන්දුරන් ඇතිකෙනාගේ කායික ක්‍රියාද කිපෙන සුළුවයි වච්චනයේද කිපෙන සුළවෙයි මනසද කිපෙන සුළුවයි කායික ක්‍රියා කිපපු නහම ඔහුමොකද කරන්නේ කය භාවිතා කල්ල අන්නට හානි කරනවා හිංසා කරනවා පීඩා කරනවා කරදර කරනවා තමන්ගේ කයභාාව්චි කල්ල අන්නය සතු දේවල් පැහැරගන්නවා තමන්ගේ කය භාවිතා කල්ල වරදි බැදෙනවා තමන්ගේ වචනය කිපුුණහම වචනේ භාවිතා කල්ල අසත්්‍ය අභූත කරුණු කියාගෙනයනවා බොරු කියාගෙන යනවා. ඊළඟට නොකිවූදේව නැත්තන් තවකින කෝපෙන් කියනදේ කිපිලා කියන දේ මෙයා ඉළඟ කෙනට ග කියල කියනවා කියල බිඳවනවා. වචනය කිපුවිට දැඩි දරුණු පරුස වචන කියවෙනවා. ඒළඟට වචනය කිපුුණ විට අරුත්සුන් හිස් වචන කියවෙනවා. මනස කිපුනවිට ඔවු. අන්සතු දේට ආසාකර කර ඉන්නවා. මනස කිපුණො විට හිංසා සිතිවිලි සිත සිතාඉන්නවා. නපුරු සිතිවිලි සිත සිතා ඉන්නවා. මේ කිපීම මනුෂයාට හිත සූපණිස පවති ඉන්නේ. දැ අපි දන්න මනුෂ්‍යයන් කිපවන්න පුළල සබ්දී මනිස්සු කතාබස් කරල කුප්පපුොන්න. සමහර අස්සල අප දක්කනම මිවිසිකල් සෝල්ට න කොල්ල රට්ට ගියහාම මොකද කරන්නේ අර නිවීධන කරන බවතා මොකද කරන්නේ ඒ නිවදනය කරන්නේ ඔවුන් සංසී දෙන්න තත්තයට පත් කරන්න ඔම කුප්පුල ග්ඩද ඔන්න කුප්පවන්නයි වේගෙන් කියාගෙන කියාගන කියාගෙන කියගෙන යන. ඇතරමකද වෙන්නේ. අර අහයිංසක ළම යොක්කම නිකන් කිප්පිලා ආවේශ වෙලායිනවා. ඒරවස මොකද කරන මියසික් දානවා ඒ මසිික් දා අරයක් කි්පෙන්න ද සංසිලන්නද කිපෙන්න අන්තිමට හැති ඇැයි මේ ඉදුරන් ඉදුරන් කිපිලා කිපිලාවෙහිසට පත්තිනම්. දැම් බලන්න මේකතමයි මේ ලෝකයේ සතුට ස්වයාගනය නමාධ්‍ය ලෝව සතුට ස්වයාගෙනය එක්තරා මාධ්‍යයක් තමයි ඉදුරන් කිපීමෙන් ලබන දේ සොයාගෙන යනවා ඇත්තිම බුදුකෙනෙක් පහල නොවන්න ඉඳරන් සංසිද වන්නේ කොහමද කියා අපි කවුරුවත්ම දැන් ඉන්දුරන් සංසිදුවනදේ ඒ හිතාගන හිටේ ලෝකයා කොහමුද සරීරයට දුක්දීමෙන් බුද්ධකාලේ බෝධනෙක් මේ ඉන්දුරන් සංසිදවාගන්න සිට සංසිදවාගන්න මොකද කළේ සරිරයට දුක් දුන්නා මේ ශරීරයට දුක්දන්නකුට මුකද වෙන්නේ ශරීරයේ කලාන්ත වෙනවා. මනස ක්ලාන්ත වෙනවා. සිරුරත් මනසත් ලාන්තවීම තුළ යම් සංහිදියාවක් ඇදද ඔහු රැවටෙන්වා මේ තමයි මාසවැන්නේ කියලා. බලන මේ ලෝකයා කොයිතරන් අසරනද බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණු කල්දී ඉති මේ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සන්තින් ද්‍රියයා, භවිසාම, සංසුන් ඉඳුරං ඇති අය වමු සන්තමානසා සංසිඳිනු මනස ඇති අයි වමු. අපට මේ සංසුන් ඉඳරං ඇති අය වීමට සංසුම් මනස ඇතියි වීමට වාසනාවතිබේද නැද්දකයා දන්නේ නෑ. නමුත් අපේ යම්කිසි කැපවීමක් කරන්න ඕනේ සංසුම් ඉන්තුරං ඇතිකර ගන්න. දැම් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටේ මිනිස් කැල අතිශෂයින්ම පුුණ්්‍යිවන්තයි. ඇයිම මහනෙන්නේ ඉන්දුරං සංසිින්දවා ගන්න කියපගමන් ගොහු අස්සා යථා සාරතිනා සුදන්තා මොකද කරන්නේ සාරතිී විසින් ඒන්නේ රතාචාරයා විසින් මැනාකොට දමනය කළ අස්වුයු වගේ වෙනවා. රතාචාරයා විසින් මැනවින් දමනය කළ අස්සුයන් වගේ මැනවින් සංවර වෙනවා. මේ සංවරවෙන්නේ මොනවාද. ඇස කන නාසීදවකය මනසයි. දැන් එදකොට රහතන් වහන්සේ ල දැඟ අපි දන්න බුදුරජාණන් වහන්සේ කාලිත් ධර්ම චාරිකා වේදුනේ මුල්කාලේ රහතන් වහන්සේලා ඔන්වහන්සේලා තුළ තිබිච්චම අසා මාම්‍යය සංසඳීම. එක කිසිවකටත් කිපෙන්නති. දැස්සත් කිපෙෙන්න. පැව්ුවත් කිපේෙන්න. දූලිය ඇවස්සුනත් කිපෙන්නේ. බඩගෙන්න්න හිටියත් කිපෙන්නෑ. පිපාසිෙන් හිටියත් කිපෙන. නිදාා පහස කළත් කිපෙන්නෑ. සුව පහසු යහන් පනවා දුන්නත් කිපෙන්න. ප්‍රනීත රස මසවලූ වලින් සුසැදී. බොජුන් පිළිගැ නුව කිපනෑ. කටුක අහර ලැබනත් කිපෙන් නෑ. ටක මේ කිපෙන් නැති නිරන්තරයම සංසිදී ගිය සීනිදු තිල් දහරාවක් පැනි ඉරියව් ඇති ඒ අධධිතිය අසාමා්‍ය අසිරිමත් මිනිස් කල දකිදී මිනිසු වෙනස් නැද. මනිස වෙනස්ේවා ගමක්ගාන රහතන් වහන්සේලා වඩිද්දිය කල. මේ මිනිසුන් වසී වුණ උන්වහන්සේලා තුළ දිස්සු ඒ අසාමාන්‍ය සන්ත බවට සන්ත වූ ඉන්දුරන් ඇති බව සන්ත වූ මනස ඇති බව. ඊළකට සමහරිට අපි දන්න සමහරිට උන්වහන්සේලාගේ ප්‍රතිචාර බලාගන්න. මිනිස්ස නොවැදදවල් කියන්න ඇති කරන්න ඇති. නො තැම තිස්සය මොන්වහසේලාගේ දිස්වුනේ සන්ත බවක්. සන්තාවාචාතකම්මත වනාහසේලාගේ වචන පවා සාන්තයි එතිකට සාන්ත වූ වචනවලට තමයි මේ මනුෂ්‍යයා සංසිද වන දෙවි මිනිසුන් සංසිධ වන වන බුදුරජාණන් වහන්සේගේය ජීවිතාබෝධය ඇතිකරවන වදන් පෙළ බුදුරජාණන් වහන්සේගේය නුවන ඇතිකරවන වදන් බුදුරජාණන් වහන්සේගේය ලෝසත සසරින් එතිර කරවන වදන් බුදුරජාණන් වහන්සේගේය ඒ බුදුරජාණන් වහන්සේ ලෝවට පෙන්න පුේ වචචන උන්වහන්සේගේ බුදුමිවින් පැනනැගුණේ වචන ඒ ශ්‍රාවක උපුටා දක්ව දක්ව ද්දී ලෝක බොහෝ දෙන කේට ඇදීාව අේ මටත්තත්න මෙබඳූ සංසුන් ඉදුරන් අනේ මටර්තැත්නම් මෙබඳුව සංසුන් මනසක මටත් ඇත්නම් මෙ බඳදු සංසුම් දැම්බලන්න හිතල පාප මිත්‍රයන්ගේ කුමන්ත්‍රණ නිසා නොමගගේ ගුරුවරය. අංගුලිමාලව අයිංසක අංගුලි මාල බවට පත්තෙන්ට හේතුවක් වුණා. එදෝ අංුි මාලාතුල තිබන අතිශේම නොදෙමුණු සිතිවිලි. අතිශේෙන්ම නොදැමනු කිපුුණු ඉදුර. අන්තිමේදී මේ කෙනා සාාන්ත සන්ත ඉඳුරං ඇති කෙනෙක් වුුණ සන්ත මනසක් ඇති කෙනෙක් වුුණ සන්ත වච්චන ඇති සන්ත ක්‍රියා ඇති සන්ත මනෝ කර්ම ඇති කෙනෙක් වුුණා ඊට පස්සයේ උන්නහස ගමන් වඩිද්දී මිනිසුන් නින්දා කරනවා. මිනිසුන් ගරහනෝ මිනිස්සුන් අපහස කරනවා සමහරු ගල්ගාහනු ඇැතැවිට උන්නහසේගේ පාත්‍රය බිඳනෝ ඇැතැංවිට උන්නහන්සේ ආපසු වඩිනවා පාත්‍රයේ නෑ පාත්‍ර කෑලි ටිකාතටාරගෙන තුවාලෙ වෙලා නලලෙන් ලීවැකිරනවා සවුරු ඉරිලා බුදුරජාණන් වහසල්ළඟට වඩිනවා සන්ත වූ කෙනෙ සංසිදුන්නු කෙනෙ සන්ත මනසක් ඇති කෙනෙේ බුදුරජාණන් වහසේ විට වදාාරනවා පින්වත් බ්‍රාහ්මණය ඉවසීමමයි ශ්‍රේෂ්්‍ර ඉවසීමමයි ශ්‍රේෂ්්‍රය බෝය විපාක විදින්නේ මෙලෝදී විපාක පින්දයුතු සුල්ල කොටසාට. පරලව බොහෝ විපාක වෙන්දුතු සියල්ල ඔබට අහිමීය ඔ ඒයි නිදහස් වී ඇත. දම්බලන්න බුදුගෙනෙ පාල නොවන්න දැ මේ ලෝකයේ කොතික් නම් මිනිසුන් නොක් පව්කර දනේ නඒ කාකාරයට පව කරනවා. නත් මේ ඇත්තන්ට පරලවින් ගැලවිල්ලති නොද. මෙලවිද ගැලවිල්. එක්කො එකකල් හිරබන්ධනවට හ වෙනවා. ඒමනැත්තන් ක් වද බන්ධනවට ලක්වෙනවා එමනත්නම් ඔවුන් ගහතන වෙනවා. එයට පස්ේ අයට මොකද වෙන්නේ. ඔවුන් හිරවෙනවා ගිහිල නිරේ එමනැත්නම් තිරිසඟපායි ප්‍රේතලෝක ආයි මත්ඔවුන්ට ගැලවී මක්නෑ. නමුත් බලන්න බුදුකෙනෙක් වේ පහලවීම නිසා මේ ලෝකයට සන්ත ඉන්දුරුවන් ඇති පුද්ගලයන් ලැබෙනවා. සන්ත මනසක් ඇති පුද්ගලෙන් ලැබෙනවා. සන්ත ක්‍රියාඇති පුද්ගලෙන් ලබෙනවා. සන්ත වචන ඇති පුද්ගලෙන් ලැබෙනවා. එදකොට මේ සන්ත බව සාන්ත බව ඇතිවෙන්න මේ ඇසකඩ නාසේ දිවකය මනස සංවරව සාන්තව පාත්වනනං ඔහුතුල්ල ගුඩනෙගුණු මහා ඔතුළ ගුඩනැගුණු මහා හැකියාව වීරිය. සිහයක් නෝනක් තිබ්බ යුතුයි ඔවුතුල ගොඩනැගුණු වීරිය සිහිය නෝනක් නැතුව එය ඔවට කරන්න බෑ දැන් අපි ගත්තොත්ඒ මොනිවරුන්ගේ ලෝකේ තුළ ඒ තියන ඉන්ද්‍රයේ සංවරය ඉන්ද්‍රීිය සංසිඳීම බුදුරජාන් වහන්ස පෙන්නාදිල තින මෙ මේ වගේ කියනවා තියනවා කියනා මොහොද මැද්දී විලක්ක මුදමැද්ද විලත් යෙනවා කියලා මේ විලේ රැලි නගන්න. මෙවිල බෝම ගැඹුරුයි නිසලයි. මේ ගැඹුරු නිසල විල යම් අයුරුද. මේ වගේ කියනවා රහදූපිතත් ගම්බියවුර ගඹුරු සාන්ත විලත් තියෙනවා මේ ගැඹුරු සාන්ත විලේ තියන යම් නිශ්චල බවක් අකම්පිත බවක් ඇද. මේ තියෙනවා කියනවා සන්ත ඉදුරන් ඇතිකෙනාගේ හරි පුදුමයින මේ මනුෂ්‍යයා තුල තියන මේ සුපපිරි හැකියාව ඒ සාමාන හැකියාවත් නමේ ඒ සුපිරි හැකියාව මනුෂ්‍යය තුළ තියන නිද්‍රරාගතව ද සමහරට බොහෝ මනුෂ්‍යයන් තුල මේ අතිශ්‍යයන් සුපිරි වූ කුසලතාව නිද්‍රූප ගතව තියනවා ැ මේ අවදි කරුවට දන්නේ ල්ලෝකි කවරවා බෝධනා කරන්න ඔහු කත් දානුව අත්තකිල වතන් යෝගට. ඒක දාක්නවා කාමස කල්ල මේ දෙකම්ම අර නිදිගත් අතිශයෙන්ම විස්මිත කුසලතාව අවදිවෙන්නේ නෑ. එතෝට ඒක වෙන්නම කෙන්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. උන්වහන්සේක ධර්මය තුළ මනුෂ්‍යයා තුළ ඇතිම නිද්‍රූප ගත වූ කුසලතාවේ උන්වහන්සේ අවදි කල්ල ගන්නවා. ඒ කුසලතාවේ පාවිචි කරල තමයි ඔහු මේ ඉන්දුරන් හසුරුවන්නේ. මේ ඉදුරන් දමනය කරන්නේ. මේ ඉදුරන් සංසිද වන්නේ. මේ ඉදුරන් සාන්ත ජඹුරකට පත් කරන්නේ. ඊට පස්සේ ඔගේ ඒ ජීවිතයේ තුළ ගේ ක්‍රියාව සාන්තයි. ඔුගේ වචනය සාන්තයි ඔවුගේ මනස සාන්තයි දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ගවට නානා ආකාර ආකල් පැටි මිනිස්සු පැමිණිය. නානාවිදිී හැගීමැතු නා ප්‍රශ්නයතු ඇවිස්සුනු කිප්පුනුුවයි උන්නාහසේලඟට පැමිණ කිනුවයි පැමිණි ලාඋන්හන්සේගේ මඟ පෙන්වීම නිසා සන්ත අය බවට පත්වයෙනවා. එතකට බලන්න මේ අධ්‍යාත්මක සංයෝජනයක් ඇතුලට බැඩීගිය පිටත බැඳියගිය පුද්ගලයා ඇතුලනුත් නිදහස්සනං පිටතිනුත් නිදහස්තං ඔහුට කුමක් වේවිද ඔහු පිරිවන් පාන්නේය තින් මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එකල්ල හිටපු අය ඒ තම තමන්ග කුසලතා පාවච්චි කරලා ඇතුළත බැඳීන් වලනුත් නිදහස් වනා පිටත බැඳීම් වලිනුත් දහස්සුුණ. දැන්දම් මේ නිසා තම දෙවුරුන්ටත් පුළුවන් ගුණේ. සිත සම කරගන්න. සම සිටිං වාසය කරන්න උච්චාාවචච බේදයක් නැතුව. උස් පහත් බේදයක් නැතුව සමසිතින් වාසය කරන්න දෙවියන්ට පුළුවන් ගුණා. මේ නිසා පංවත්නී මේ බුදුරජාණන් වහන්සේගේ දෙසුම් තුලින් අපි මේ හොඳට තේරුම්ගත යුතුයි අපට මේ සංසුන් ඉඳුරන් ඇතිකර ගන්න ඇති ප්‍රධාන වාදාව අප සසරයේ පුරුදු කරන ලදද වැඩපිළි වෙලායි ද අපි ගත්තොත් දංගන්න අපි ඔබට මතකතමාකිව්වා මොලදී මේ ඇතුළත බැඳීයාම පිටත බැඳයාම හේතුවෙන් අපි නැවත නැවත වැටෙන්නේ හිීටි තැනටවයි නත ආගේ ටැන්වල්ට නැවතත් යැවෙනවා මේට හේතු භූතවන්න ප්‍රධානම බැදීම තමයි සක්කාඇදිත්තිය සක්කායි දිට්ටී තුළ හැමතිසේම තමන්ට තැනක් හොයෙනවා තමන්ට නමක් හොයනවා ඔන්න පුද්ගලයක් කෙනවා ධර්මය අහන්න අනේ මමත් බුදුරජුන්ගේ ධර්මය අසන් නෙමි මමත්තයේ දහමට සිත පහදවා ගන්නමේ කියලා එනවා මමත් සිිත පිනට නත්තු කර ගන්නමේ කියලා. පිනහොයාගෙන ඇවිල්ලා බලනවා තමන්ට ඇති තැනකොතැනදද. ද පිනහොයන්න එන කෙනා තමන්ට තැනක් හොයන්න ඕන්නෑ. ඒවසමොකද වෙන්න ඕන්න නම කියී වුණේ නැත. ඉරවසමකද වෙන්නේ. ඔහ වැඩක් නෑ මෙතන පින්කිරීමෙන් කම් නෑත. ඇයි හේතුව. නම කියවුණේ නැත. ඊට පස අනුව ඔහුඇ ඔහු ආවේ පින සොයාගෙනය ඔහු නොදනීම නම සොයාගය වෙන්න පුළුවන්ද වෙන්න බැරිත වෙන්න පුළුවන්. ඔහු ආවේ දහමක් සොයාගනය ඔු නොදැනීම තැනක් සොයාගියය. ඇයි ධර්මය සොයාගෙන ආපු එක්කෙනා ලැබෙනම ඔන්න සාමිතික තනතුරක් එක්කෝ මොකහරි ආයතනයක තනතුර වගකීම. ඊට වස්සේ ඒකට පිළිගැනීමක් හයවා. මේම ඔක්කෝම හැදන්නේ සක්කාය දෙත්තිෙන්.ඒදකොට අපි තමාට පිළිගැනීමක් සොයන්න ගිය විට අහිමුවන දෑ බොහෝය තමාට පිළිගැනීමක් සොයන්න ගියවිට නොවටිනාදයක් අහිමි වී ගන කම් නැත අහිමි වී යන්නේ දරමයයි. ධර්මය ස්වාගෙන යන්න අයට පෙන්වත් නහමති සේම තියෙනවා. ධර්මය අහිමි වී යාමේ අවධානමක්. මේ අවධානම තියෙන්නේ අභ්‍යන්තරේ බාහිරනෙව. අභ්‍යන්තරයේ අපට තියෙනවා අපිය සුරකින දෙයක්. අපෝ සුරකෙන යම්ගසි මෙවලමක් අපි පාවිච්චි කරන යම්කුසි උපකරණයක් මේ අභ්‍යන්තරේ තියනවා. ඒ තමයි යෝ නිසූ මනසිිකාරය මේ අභ්‍යන්තර මෙමල්ලම අභ්‍යන්තර උපකරණය පාවිච්චි කරගන්න බැරි හැමති සේමෙන් සක්කාදිිච්චි පෙරට පයිනෝ. එතුොට සක්කාදිිච්චි පෙරට පනින එක වලක්කගන්න තියන්නේ යෝනිස මනසිකාරයෙන් නැත්තන් වෙන්නේ අපි හැමෝමෙන් එකම අරමුණකට ම අප හමෝම සීෂීකටයයි මොකද හේතුව මේ අභ්‍යන්තරයේ තියන සක්ඛඇදිිට්ටිය අපිට විවිත මම්පිත් සලකුණු කරනවා. විවිධ පාරවල් පෙන්ාදිනො ඒ ඔක්කම අපි සංසාර ගීපපු පාහරවල්. සංසාරයේ නොගී පාරියන්න තම අප ආසා. සසරේ නොගිය මාවත ආර්්‍යස්ථාගික මාර්ග්‍යයි. මේ ආර්ය්‍යස්ථාංගික මාර්ගයයන් නාසාාවෙන් ආාවට මේ සක්ඛඇදිට්ටිය විසි නැවත නැවත අප කරකවල්ල ගෙනයනෙන පරණ පාර. මේ මොකක්ද අපගේ පරණ පාර නම හොයාගෙන යෑම තැන හොයාගෙන යෑම කීර්තිී හොයාගෙන යෑම පිළිගනීම සුයාගෙන යෑම සම්මානස්වයාගෙන යෑම උපහාර සුයාගන යෑම ඒක මේ සමාජ විශාලට ඔන්නේ සිටි තැන සොයාගෙන යෑම දැන් අපි කිම වෙන්න ගීවන්තාව භාවනාවල සිරට ඇවිල්ලා ඉස්සරවාඩ වන ඊළඟවතාවය ඇවිදි ක්‍රාඩුව අල්ලනවා මම කලින්වතාවේ සිටියේ මෙතනය අද ඔබ එතන සිටි කරුණාකර යන්න ඔබ පසට මොකදදම අපි කිපෙන්නේ සක්කා ඇදිට්ටියයි එදන මෙ අපට නිරන්තරම සක්කා ඇදිට්ටියයෙන් පහර වදිී නැද්ද සක්කාදිිට්ටයෙන් නිරතුරු බැට කන්න අප කොතරම් ලෝන භාවිතා කල යුතුද ද ේතුව මේ සක්කාය දිි්්‍යිය අපට කරන හනිය සුලිපටුනෑ අනන්ත බරපත්තල හානයක් කරනවා. මේ සකදිට්ටිය වෙසින් අපි නිරේගෙනච්චන්. නිරේගෙනයන්න පුළුවන් වනානං මේ සක්කා දිිත්්ති මුල් වෙලා. සිරිසං අපායේ හිර කරන්න පුළුවන් වුනාන මේ සකදිිට්ියෙන් මුල් වෙලා. පෙරේතු ලෝක ගෙනන්න පුළුවන් උනාානම් මේ සක්කා දි് මුල් වෙලා ලැබෙනයන දහම අත්හරවන්න මේ සක්කාා දිිච්චිට බැරිද පුළුවන්. මේ නිසා පින්වත්න්නේ දහමට පැමිණන කෙනාට අනතුර ඇත්තේ පිටතින් නොව තමාගෙෙන්මය තමාගින්මය. මේ නිසා දහමට පැමිණික් කෙන, දහට පැමිණෙන්න්නට ආසා කෙන පැමිණිෙනකොත් ඒ සක්කාා දිට්ටිට ඒේතුවක්යෙවී. ඇයි හේතු දහට පැමිණිකිෙනකම් හා ඒකිවේ මා ගැනවෙන්නන්නේ ඇතිකි. ඒයි සක්කායි දිට්ටිය ඇමතිස්්‍ය මොද කරන්නේ තමන්ට තැන හොේරම් හා ඒසේ කියද්දී මාදෙසද බැලවේය. එසේ නම් මේ කියන්නට ඇත්තේ මාගැනයි. මේ වගේ මේ හිත අපිව පුද්දුම විදියේ පටලැවිලිවල ප්‍රහේලිකාවල මේ හිත අපි වැදදානවා. මේනිසා අපිට කවදාවත් මේ හිතේ තියෙන විද්්‍යාවෙන් මායාවෙන් එකවර ගැලවෙන්න අවස්ථාවක් නැෑ. ඇති මේ අපි තේරුම් ගන්න ඕන පින්වාත්න්නේ. මකද අපට තියෙන අනතුරේ තියන දරුණු බව බිහිසුනු බව. අපට තියන අනතුරේ ඇති පවිටු බව අපි තේරුම්ගෙන සිටිය හිතුයි. ඉති මේනිසා මේ ඕනම වෙලාව කපී දැන් සමහරිත අපි ශ්‍රද්ධාව තියෙනවා කෙහිතනවා. සමට සදදා හරිට තියනෙ ංකායි දිිට්ටි ්ේ එකන්නේ අපි සමාජීතුල යම් කිසි විශේෂ කෙනෙක් වෙන උපරණයක් ඇැටට ඇ විශේෂ කෙනෙක් වෙනන දයක් ටට අපිඒ කල්ල ගන්න අමකද බුදු දේශන තියනව මේ ධර්ම මාරගයන්කටිය විශේෂ කෙනෙක් කියලා එත අපි ඒ අත්ෂන අල්ලගෙන හාදැ දැන්මත් විශේ සකලති අප අන්නය කරෙ නික ොරු සසාහුම්පික හැඟීමක් ඇතිකට ගන්න හරදුකයි අප ටනෙත්ත ගැන්න අප ්‍රද්ධාවම යනවා අන අරඇත්තන්ට නැහැනව පස්යක්ක් වෙලා බලන්න නිත්තා මගේ සදධාවකො හිතයන කියලා. සාද්ධාවට වෙච්චදයක් නැවන්න බැඩපෙනය නයිට පස්සේ. ඉති මේ නිසා මේ හැබෑලෙස බුදුරජාණන් වහන්සේගේ දහමසිහි කිරීම ඔන්වහන්සේගේ ධර්මයට ගෞරුව කිරීම උන්වහන්සේගේ ධර්මයට සැලකීම ප්‍රසංසා කිරීම ශ්‍රද්ධාවට එන්න තියන මූලිකම කාරණාවක් එතකට අපට සක්කදිිට්චි පහරකෑම මෙදන්න නම් පංවතුන බුදුරජාණන් වහන්සේ හොඳ දෙයක් පෙන්්නා තියනවා හොඳ දෙ දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් ගහනවා පංවත් මහනන මා ඔබට දෙසු දහම ඔබ මතක තියාගෙන එන්නේ කොහොමද ඒ භික්ුන් හන්සලා කියනවා ස්වාමිණී භාගතුන් වහන්ස භාගතුන් වහන්සේ අපට දේශනා කළ දහම අප මත්තකතියාගෙන සිටින මේ අයුරි මහනනී මේ සංසාරය අත්ති දීර්ගයි මේ සංසාරයේ ආරම්භක කෙලවර නොපනේ මහනනම මේ සංසාරයේදී සත්තරාපායි වැටිවැට්ටි ඔබ පැමණි ගමනේදී ගැලූගේ ලේදහර මහා සයුරට වැඩී සතරපායට වැටවැටී ඔබ පැමිණි ගමනේදී හෙළු කඳුලු මහා සයිරට වැඩේ මේ ගමන ගැන ඔබ කලකිරේ යතුයි භාගිතුන් වහන්ස මෙයයි අප දන්නා දහම. අපේ එහුවන අපික භාගතුන්න්නහස පට සමුපාදයයි ඇයි අපි බල නඒවෙලාවෙත් අපි දන්නවා කියපෙන් නන්නයි. ඔ ඒ වෙලාවෙත් අපිට වැටහුනා කියලපෙන් න්නයි බල අර ස්වාමවින්ාන්සේලා සක්ඛදිිත්තියෙන් තොර කොච්චර ලස්සන පිළිතුරත් දුන්නාද. බුදුරජාණන් වහන්සේ වදාල සාදුසාදු මහනිනී මාදිසු දහම මත්තක තබා සිටින අයුරු ඉතා අගනය. මේ නිසා අපට හරි වැදගත් අපි මේ යන්න ගමනේදී මේ සක්කාහදිත්්‍යයෙන් අපට තියෙන අනතුර වලක්වා ගන්න අපි මේ යන්නේ සංසාර ගමන කයියේ අප සෙවිය යුත්ත නම තැනක් පිළිගැනීම සම්මානයක් වටිනාකමක් අපට නොවේ. අප සව යුත්ත සතරාපායෙන් මිදින දාමීින් පිළිසරණ. මේයා කල්පේට අප යාවෝත් ඒ නැව සිහි කරනවා. එදකට ඒකෙනාට පොළුවන් මොකදද. ඔව. දේශයට කිපෙන ඉඳරන් ඇති වුණොත් සැනකින් සීකරන්න පුළුවන් මකදද මං මේ යාව සසර ගමනක්. මේ සසර ගමනේ මේ දේශය නිසාමං කොච්චර සංසාරයේ පව්කරගන්න ඇත්ද. ඒ දේශය ආයිත් මතු වෙලා මාව මේයට යුද වන්න හදනෝ. ලෝබේ ආයෙත් මතු වෙලා මාව යද වන්න හතනවා නොමග මෝහේ ආයෙත් මතුවෙලා මාව න මට මේක? අනතුරක් මේ මට හිතසුව පිණිස්ස පවතින දෙයක් නොවේ අන්න මෙත්සිතටේ නො. එතු මෙත්සිතට එන්නයාට ඉතාම උපකාරී වෙනවා තමන් සත්සර ගමණ්ඩක පැටලී වෙලී සිටිනා කෙනෙක් වග නිතර නිතර සී කිරීම. මේ නිසා පිංවත්නී අපට ඒ බුදුරජාණන් වහන්සේ සමසිට් ඇතිවීම පිිස්ස. සමසිද්තති දෙවිවරුන් පිරිවරා සිටි සාරිපෘතයන් වහන්සේත මේ දෙසා වදාළ රමණීය දේශනාව. අපි පාලියනුත් බුදුරජාණන් වහසග්‍යනු ශාසනාව සධ්ජායනා කළ. උන්වහන්සේ දෙසූ දහම අප සිංහලෙනුත් සජ්ජායන කලා පි මතක තබාගන්න මහසිගත යුතුයි පන්සුම් ඉඳරන් ඇති අය වන්නේ මෝ සංසුම් මනසක් ඇත්‍යය වන්නේමු සංසුන් ඉදුරං ඇටි සංසුම් මනසක් ඇති කෙනාගේ කාය කර්මයද සංසුන් වන්නේය වචී කර්මේද සංසුන් වන්නේය මනෝකර්මයද සංසුන් වන්නේ. අපටද මේ ගෞතම බුදුසසුනේ සංසුන් ඉදුරන් ඇතිවීම පිණිස සංසුම් මනසක් ඇතිවීම පිණිස සංසුම් කාය කර්ම සංසුන් වචීකර්ම සංසිදීගිය මනෝකරම ඇතිවීම පිණිස ඒ කාන්තියම්ම මේ ශ්‍රීසද්ධර්මයේ ආශිර්වාදය උපකාරය ලැබේවා සාදුු 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 දම් සිහෙනද සදහම් වැඩ සටහන සඳහා ඔබටත් දායකත්වය ලබාගත හැකි. විමසීම් බින්දුවයි එකයි එකයි දෙකයි පන්සිය හැත්තෑ එකයි හාරසිය හැත්තෑ එක සහ බින්දුවයි හතයි එකයි දෙකයි තිස් දෙකයි අසු අටයි අසූහත